Kia ora, Ayubowan. ඉතින් අදත් අපි තව වීඩියෝ එකක් අරන් ආවා. මට යුනිවර්සිටි එකනොත් දුලීකට වැඩ කරන තැනිනොත් නිවාඩුවක් හම්බ වුණ හින්දා අපි හිතුවා යාළුවෝ කීප දෙනෙක් එක කොහේ හරි යන්න ඕනේ කියලා. ඉතින් එදා දවස ගෙවුණු හැටි තමයි මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ. දවසේ අපි මේ ඉන්නේ කැපිටි කියන රීජන් එකේ නිව්සීලන්ඩ් වල වෙලින්ටන් රීජන් එකේම තියෙන පැත්තක්. හැබැයි නෝත් සයිඩ් එකට යන්න ඕනේ වෙලින්ටන් වෙලා. එහෙමෙද්දි ලැවෙන්ඩර් ගාඩන් එකක් මේ වගේ හම්බ වෙනවා ඔයගලන්ට. ඉතින් මේ තියෙන ලැවෙන්ඩර් මල් දම් පාටින් වන මුල් යායම්ම ලස්සන කරලා දෙන මල් జాතියක්. ඉතින් මේ වගේ ගොඩක් ලොකු ෆාම් නිව්සීලන්ඩ් පුරාම තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් මේකේ මේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න අය මේක පාවිච්චි කරනවා එක එක ප්‍රොඩක්ට්ස් හදන්න. අපි ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ ෂොප් එකට ගිහම් පෙන්නන්නම් මොන වගේ ප්‍රොඩක්ට්ස්ද මේගොල්ලෝ ලැවෙන්ඩර් මල් වලින් හදලා තියෙන්නේ කියලා. ඉතින් එන්න මාත් එක්ක පොඩ්ඩක් රවුමක් කරන්න මේ ලැවෙන්ඩර් ගාඩන් එකේ. ව්‍යාපෘති මේ ආශ්‍රිත කරගෙන යනවා මේ ඒකත් මේ ඉන්ඩස්ට්‍රියම කොටස එච්චර මී මැස්සෝ ගොඩක් ඉන්නවද මේ ලැවෙන්ඩර් ගාඩන් එකෙන් අනිත් පැත්තේ අපිට තවත් එක වගාවක් හම්බුණා. ඒක ඇත්තටම මිදි වගාවක්. මේ මිදි වගාවල් මෙහෙ කරන්නේ විශේෂයෙන් වයින් හදන්න. යම් මාත් එක පොඩ්ඩක් බලන්න කොහොමද මේ වගාව කියලා. මේ තියෙන්නේ මේ හැමතැනම මේ චූටිට තියෙන්නේ මේ මිදි වලු. මේ ග්‍රීන් හැමතැනම තියෙනවා මේ. තාම චූටිනේ. ඔව් තාම ඒක පළදාව ගන්න පුළුවන් තරමට ඇවිල්ලා නැහැ. ඉතින් හැමතැනම මිදි තියෙන්නේ. මේ ටිකේ මෙහෙම ඒක රෝස් කීපයක්ම තියෙනවා මේ වගාවේ. ඉතින් අපි මෙතනින්නම් බලාගෙන යමු මොන වගේ අයිටම්ස්ද මේකේ අපිට ගන්න තියෙන්නේ කියලා. මෙතන තියෙනවා ඇත්තටම ලැවෙන්ඩර් පිලෝ කවර්ස්, ටේබල් ක්ලොත්ස්. ඒ වගේ ටිකක් මෙතනදී. ලැවෙන්ඩර් මල තියෙනවා නේද? ඒක ඔව්. මහා තියෙන ලැවෙන්ඩර් මලක්. ඒක තමයි මෙතන තියෙන සම්බන්ධය. දැන් ලැවෙන්ඩර් කියන්නේ ඇත්තටම හොඳ ස්මෙල් එකක් තියෙන මල් జాතියක් නේද? හරිම සුවඳයි. ඒක පර්ෆියුම් හදන්නත් යූස් කරනවා. එතකොට මේ තියෙන්නේ අර සාමාන්‍ය ගෙවල් වල යා ක්‍රිස්මස් වලට නැත්නම් අර හියුමිඩිෆයර්ස් නේද? ඒ වටත් ලැවෙන්ඩර්
මල්ලලින්ගෙන ඔයිල් එක යූස් කරනවා. මෙතන තියෙන ඉටිපන්දම. ඉටිපන්දම වලට තේ ලැවෙන්ඩර් සුවඳ තියෙන මේ ඉටිපන්දම පත්තු කළාම ඒ සුවඳ එනවා නේද? ලැවෙන්ඩර් සුවඳ. ඒ කියන්නේ ලැවෙන්ඩර් ඔයිල් කොහොම හරි මේකට මික්ස් කරලා තියෙනවා. ඔව් මික්ස් කරලා තියෙනවා. ඉතින් තව ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා මෙතන. මෙන්න ඔයිල්. පියෝ ඔයිල්. ඉතින් මේ ඔයිල් ගැන කියනවා නම් අපිට තියෙන තවත් ලස්සනම දෙයක් ඔයගලන්ට ගේන්න මේ කොහොමද මේ ලැවෙන්ඩර් ඔයිල් හදන්න ප්‍රොසෙස් එක ලැවෙන්ඩර් ඔයිල් හදන ප්‍රොසෙස් එක කියලා. ඉතින් ඒක බලන්න පොඩ්ඩක් වීඩියෝත් එක්ක රැඳී ඉන්න. ඒක අපි වෙනම පෙන්වන්නම්. මෙන්න තව මේ ප්‍රොඩක්ට්ස් මොනවද මේ චොක්ලට් කෑම ජාති මේ එතකොට මේ තියෙන ලැවෙන්ඩර් ආයි පිලෝ ආයි ලැවෙන්ඩර් චොක්ලට් මේක ඩොලර් 16ක් වෙනවා මෙහි මෙන්න සෝප් ලැවෙන්ඩර් සෝප් සුවඳ ඇති ගොඩක් සුවඳ ඇති මේ තියෙන තවත් අපිට ඕනිම කරන දෙයක් අපේ බෞද්ධයන්ට හින්දු බැතුමතුන්ට හැමෝටම මොනවද මේ හඳුන් කෝරු හඳුන් කෝරු ලැවෙන්ඩර් වලින් හදපු එක එක වර්ගයේ සබන් තියෙනවා මෙතන. සබන්. ඉතින් ලැවෙන්ඩර් අයිස් ක්‍රීම් එකක් ටේස්ට් කරනවා මම ඉන්නේ. බලන්න පළවෙනි කට මම මේ කන්න හදන්නේ මොන වගේ ටේස්ට් එකක්ද කියලා බලන්න. අමුතු ටේස්ට් එකක්. ඒක මම මෙතෙක් අයිස් ක්‍රීම් වලදී අයිස් ක්‍රීම් කාලා තියෙනවා මම. මෙතෙක් අත් විඳලා නැහැ මේ වගේ රහ. පොඩි ලැවෙන්ඩර් රහක් එනවා. ඒක කියන්න හරි මම ආරෙ මොකද්ද හරියටම රහ කියලා ලැවෙන්ඩර් රහ. වෙනස් ඕනි කැනෙක්ටර් බලන්න පුළුවන් මං කැමති මේකට මේන් ෂොප් එකකින් එහා පැත්තේ ඒගොල්ලෝ හදලා තියෙනවා මේ ලැවෙන්ඩර් ඔයිල් හදන නිකන් ප්‍රොසෙස් එක ඉතින් ඒගොල්ලෝ කරන්නේ මුලින්ම ලැවෙන්ඩර් මල් ඒගොල්ලන්ට හාවස්ට් කරගෙන ඇවිල්ලා මෙන්න මේවේ දාල් තියෙනවා ඒගොල්ලෝ හදනකම්. හැබැයි දවසකට එක සැරයක් හරි දෙසයක් හරි තමයි මේක කරන්නේ. ඒ ලැවෙන්ඩර් මල් ටික මෙන්න මේ සිලින්ඩර් එකක් දාලා ඒක ස්ටීම් කරනවා. එතකොට මේ ස්ටීම් එකෙන් පස්සේ ඒකේ ඒ ස්ටීම් එක මෙන්න මේ බටේ හරහා කෙලින්ම අර කුමාල ආසවනේ කියන ක්‍රියාවලියට ලක් වෙලා ඒකේ අර ලැවෙන්ඩර් වෝටර් එක ඒකම ලැවෙන්ඩර් ඔයිල් එක මෙන්න මේ භාජනයට පෙරනවා. එතකොට මේකෙන් තවත් ඒක ෆිල්ටර් වෙලා ලැවෙන්ඩර් ඔයිල් ටික අන්තිමට ෆයිනල් ප්‍රොඩක්ට් එක විදිහට මෙතනින් ගන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රොසෙස් එක හදලා තියෙන්නේ. ලැවෙන්ඩර් ගාඩන් එකෙන් එළියට එන්න කලින් යාළුවෝ ටික පික්නික් එකකුත් ලෑස්ති කරලා තිබ්බා. ඒත් ඉතින් කැම ටික දැක්කම වීඩියෝ කරන්න අමතක වුණා. අපි ලැවෙන්ඩර් ෆාම් එකෙන් පිටත් වුණේ තවත් තැනකට යන්න බලාගෙන. ඊළඟට අපි යන්න හදන්නේ බීච් එකකට. අපි එතනට ගියේ නම් නාන්න හිතාගෙන. මේ සමයක නිසා හොඳ තියෙන දවස්වලට වතුර ටිකක් රස්නේ. ඒත් අපි එතනට යද්දී හවස පහ විතර වුණා. ඉතින් ගිය අයගෙන් දෙන්නෙක් විතරයි වතුරට බැස්සේ. අනික අය එකතු වෙලා
හෙවනට ඉන්න තැනක් හදාගත්තා. ඉතින් අදත් අපේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු.